අපේ සිනමාවේ එක යුගයක නැත්නම් ස්වර්ණමය යුගයේ ඒ කොටසක අමුතු අමුතු තේමාවන් සිනමාවට ගන්නට උත්සාහ කළා. හැබැයි තේමාවන් හොඳ වුණාට ඒ තේමාවන් ඉදිරිපත් කළ විලාසය පිළිබඳව ලොකු ගැටලු තියෙන්නට පුළුවන්. ඊවාගේ රහස කියලා ආරම්භ කරපු චිත්‍රපටයක් කියන්න ලැජ්ජයි කියලා නැවත නම් කළා. කොහොම වුණත් මේ චිත්‍රපටය සිනමාවට ආවේ ඊවාගේ රහස හැටියටවත් කියන්න ලැජ්ජයි කියලාවත් නැවේ. ඒ චිත්‍රපටය අලුත් අධ්‍යක්ෂකවරයෙක්, අලුත් නිෂ්පාදිකාවක් වගේම අලුත් ප්‍රධාන නළුවෙක් වගේම තවත් එක නිලියකගේ අවසාන චිත්‍රපටය හැටියටත් ඉතිහාසයට එක් කළා. මියුරු ගීතයකුත් දෙකකුත් එකතුනා. හැබැයි චිත්‍රපටය කතාබහට ලක්ුණේ නැහැ. මේ චිත්‍රපටය නම හැබැයි අමරණීයයි. මොකද නම අමරණීය ආදරේ. මේ අමරණීය ආදරේ කතාවට පාදක වුණේ සහෝදරයන් දෙදෙනෙක්ගේ කතාව. ඊවත් ග්‍රේස් කියන්නේ තරුණියන් දෙදෙනෙක් කොහොමද සහෝදරයන්. ඊවා වෙන්තර පැත්තේ ධනවත් මනුෂ්‍යෙක් වෙච්ච වික්‍රමසිංහ කියන වයස්ගත පුද්ගලයෙක් එක්ක විවාහ වෙනවා. ග්‍රේස් හැබැයි යනවා වෛද්‍ය විද්‍යාලයට ඉගෙන ගන්න ගිහිල්ලා වික්‍රමසිංහගේ බෑන කෙනෙක් වෙච්ච නීල් එක්ක මිත්‍රකමක් ප්‍රේම සම්බන්ධතාවක් ඇති වෙනවා. නීල් නීති ශිෂ්‍යෙක්. කොමුණත් මේ අර වික්‍රමසිංහට තමන්ගේ දේපල පාලනය කරනවා විනා තමන්ගේ භාර්යාව ගැන හොයන්නට වෙලාවක් නැහැ. ඉඩම් මාරවුලක් හොයන්නට මේ වික්‍රමසිංහ කුරුණෑගලට යනකොට පස්සේ මේ බතුපිටි බලාගන්න පැවරෙන්නේ ලින්ටන් කියන හාදයට. කොමුණත් ඊවා ජීවිතය බොහොම සැහැල්ලුවෙන්ගෙන අර තමන්ගේ සොහිරිය එක්ක මිත්‍රකමක් තිබෙන නීල් එක්ක ඇගේ ප්‍රේම සම්බන්ධතය තියෙනවා. මේ නිසා සහෝදරයන් දෙදෙන අතර අමනාපයකුත් පටන් ගන්නවා. ඒ අරෙන්නත් ඊවා තවත් තරුණ චිත්‍ර ශිල්පියෙක් සහ තවත් කීප දෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඊවායි ගෙදර ඉන්නවා මෙහෙකාරයක් කැතරින් කියලා. කැතරින් මේ තමන්ගේ ස්වාමිදුවගේ හැසිරීම් බලමින් තෘප්තිමත් වෙන්නට පුරුදු වෙලා තියෙනවා. මේක දවසක් ඊවට අහු වුණා. මේ ඊවට කේන්ති කිල්ල ඊවා මේ මනුස්සයා පන්නලා දානවා. හැබැයි කැතරින් ගිහලා නිකන් ඉන්නේ නැහැ. කැතරින් මේ වලව්වට නැත්නම් මේ වික්‍රමසිංහ ගෙදරට දරුණු කොඩිබිනියක් කරනවා. කුරුණෑගල පැත්තේ ඉඩකඩම් බලන්න ගිය වික්‍රමසිංහ එහි ඉඳලා මේ වැඩ කටයුතු කරන අතර ඊවට තමන්ගේ ඒ ප්‍රේම සම්බන්ධකම් සියල්ලම ගෙනියන්නට පුළුවන් වෙනවා. කොමුණත් මේකෙන් ඊවා අසනීප වෙනවා. හැබැයි මේ අසනීපෙ මොකක්ද? මේක සමාජ රෝගයක්. අන්තිමට මේක දැනගත්තු ඊවා පාපෝච්චාරණයක් කළා තමන්ගේ සැමයාට දිවිනසා කරනවා. මේකෙන් කම්පණයට පත් වෙච්ච වික්‍රමසිංහටත් හාර්ට් ඇටැක් ඇදලා එයා මැරෙනවා. හැබැයි මේ සියල්ලම සිදුවෙන්නේ තමන්ගෙන් කියලා හිතන නීලුත් දිවිනසා ගන්නවා. ඉතින් මේ චිත්‍රපටය මේ පාදක වුණේ මෙන්න මෙහෙම කතාවක්. ඒ කාලේ හැටියට මේක විශේෂ කතන්දරයක්. ලොකු ප්‍රේම කතාවකට වඩා වෙන දෙයක්. කොමුණත් මේ චිත්‍රපටය එහෙම විචාරකයන්ගේවත් ප්‍රේක්ෂකයන්ගේවත් අවධානය දිනාගත්තේ නෑ. මේ චිත්‍රපටයට තිබිච්ච මූලික කතාවට අමතරව වෙනත් වෙනත් කතන්දර කිහිපයකුත් තිබුණා. හැබැයි මේ චිත්‍රපටයට දායක වුණේ ඉතාම දක්ෂ ශිල්පීන්. දයානන්ද ජයවර්ධන අපේ සිනමාවට එන්නේ සටන් නළුවෙක් හැටියට. ඔබට ඔහු ඉතාම මතක වැලිකතරව චිත්‍රපටයේ ඔහු ගෝරෙ මුදලාලිගේ හොඳම සගයා හැටියට තමයි අපට මතක හිටින්නේ. හැබැයි ඔහු ඊට කලින් Outcast of the Island චිත්‍රපටයෙන් තමයි සිනමාවට එක්වන්නේ. ඊට පස්සේ ග්‍රීන් එමරල්ඩ් කියන ඒත් විදේශ චිත්‍රපටයේ ඔහු රඟපෑවා. දස්කොන් චිත්‍රපටයෙන් තමයි ඔහු අපේ සිනමාවට එක්වන. ඔහු ඉතාම දක්ෂ සටන් නළුවෙක්. පසු කාලීන ටෙලිවිෂනේත් ඔහු චරිතාංග නළුවෙකු හැටියට මතක හිටිය. අද ඔහු අප අතර ජීවතුන් අතර නැහැ. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙනට පෙර නළුවෙකු ලෙස නමක් දිනාගෙන සිටියා. කොහොම වුණත් මේ චිත්‍රපටයට දායක වෙච්ච පිරිසක් ඉතාම ඉහළ පිරිසක් හිටියා කාර්මික අංශයෙන්. මේ චිත්‍රපටයෙන් සියල්ලට වඩා වැදගත් දෙයක් සිදු වුණා. අපේ සිනමාවේ ඉතාම දක්ෂ චරිතාංග නළුවෙක් එක්ුණයි මේ චිත්‍රපටින්. ඔහු තමයි සමී රත්නායක. සමී රත්නායක මේ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමාවට එක්ුණා. ඒ වගේම පසු කාලික ඔහු උතුමාණනි චිත්‍රපටයෙන් අපේ සිනමාවට නැතිවම බැරි නළුවෙකු බවට පත් වුණා. මේ චිත්‍රපටයේ ඊවාලේ සරංගපෑවේ පද්මා සිරිවර්ධන. එය ඇගේ අවසාන රංගනය. ඇය ඊට පස්සේ සිනමාවෙන් අවුත් වුණා. ඇය මේ චිත්‍රපටයෙන් පස්සේ සිනමාවෙන් ඉවත් වුණා. මේ චිත්‍රපටයේ
සංගීත නිර්මාණ කළ සොමදාස එලිටිගල ඔහුගේ ගීත මියුරෝයි හැබැයි ඒවා චිත්‍රපටයත් එක්ක බැඳෙන බවක් තිබුණේ නැහැ විශේෂයෙන් මාචාර්ය සුනිල් ආරත්න ලිව්වම චිත්‍රපටයට අපූර්ව ගීතයක් ජීවන යාත්‍රා බිඳුනවරායේ කෙත්ෙන ලඟුම් ගන්න කියලා සනත් නන්දසිරි විසින් ගායනා කරපු ගීතයක් අමරණීය ආදරේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ දයානන්ද ජයවර්ධන ඔහුගේ මුල්ම චිත්‍රපටය අපි මුලින්ම කිව්වා ඔහු තමයි චිත්‍රපටයේ කතාව දෙබස් තිරචනය කළේ නිෂ්පාදනය කළේ අයිරාංගනී සෙනරත් එය ඇගේ ප්‍රථම චිත්‍රපටය නිෂ්පාදනය මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල් කරුණාරත්න සංස්කරණය කළේ රංජිත් නිව්ටන් ප්‍රනාන්දු රංජිත් නිව්ටන් ප්‍රනාන්දු කියන්නේ වකට චිත්‍රපට සංස්ථාවේ හිටපු සහකාර සාමාන්‍ය අධිකාරිවරයෙක් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේදී මුල් වතාවට විශ්වවිද්‍යාලයේ සිනමා සංගමයක් පිහිටුවලා පොල්කිච්චා නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේ රංජිත් නිව්ටන් ප්‍රනාන්දු. පසු කාලයක සිනමා පරම්පරාවක් හදන්නට චිත්‍රපට සංස්ථාවේ නිලධාරියෙකු හැටියට ඔහු මහත් වෙහෙසක්ගෙන කටයුතු කළ තැනැත්තෙක්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කළ සෝමදාස එල්විටිගල චිත්‍රපටයට ගීත හතරක් ඇතුළත් වුණා. වික්ටර් රත්නායක ගායනා කළ ඇතුළු පිරිසත් එක්ක සිරිල් ඒ සීලවිමල රචනා කරපු නිසංසලේ නිහඬරයි ගීතයක්. ඒ වගේම සනත් නන්දසිරි ගායනා කළ මාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරපු ජීවන යාත්‍රා බිඳුනු වරායි කියන ගීතය. මුහුදු රැල්ල වගේ ජීවිතේ අමිතා දලුගම මාලිනි බුලත්සිංහල ඇතුළු පිරිස ගායනා කළා. එය කරුණාරත්න අබේසේකර විසින් රචනා කරපු ගීතයක්. ඒ වගේම එම්.එස්. ප්‍රනාන්දු තවත් ගීතයක් චිත්‍රපට වෙනුවෙන් ගායනා කරනු ලැබුවා. කෙසේවෙතත් මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කළෙත් නිෂ්පාදන කළමනාකරණය කළෙත් ප්‍රධාන නළුවා වුණෙත් පියරත්න එම්.සෙනරත්. ඔවුන් ඔහුගේ භාර්යාව තමයි අයිරාංගනී සෙනරත්. පියරත්න එම්.සෙනරත් අයිරාංගනී සෙනරත් යෝලගේ වැඩිමහල් දියණිය පසු කාලයක ජනප්‍රිය සිනමා නිළියක් බවට පත් වුණ ඇයත් මේ චිත්‍රපටයෙන් සිනමාවට එක්වනවා ඈ සුරේනි සෙනරත්. චිත්‍රපටයේ වේශ නිරූපණයක තුනා සනත් විජේවර්ධන කලාධ්‍යක්ෂණයෙන් හර්ෂ සෙනරත් සරණ අධ්‍යක්ෂණයෙන් ඇලෙක්සාන්ඩර් ප්‍රනාන්දු සහ දයානන්ද ජයවර්ධන නැටුම් අධ්‍යක්ෂණයෙන් රොනල්ඩ් ප්‍රනාන්දු නැටුම් නිර්මාණයෙන් ශිරවමාල නිශ්චල ඡායාරූපකරණයෙන් කේ.ඩී. දයානන්ද ශබ්ද පරිපාලනයෙන් ජෝර්ජ් මනතුංග රසායනාගාර පරිපාලනයෙන් ජෙරාල්ඩ් පී. ජයවර්ධන මේ චිත්‍රපටයට දායක වුණා. චිත්‍රපටයේ කටයුතු කළේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට අයත් සරසවි චිත්‍රාගාරයේදී. මේ චිත්රපටය 1975 ජූලි මාසයේ 11 වෙනිදා. හැබැයි මේ මංගල දර්ශනය පෙන්වුවේ වෙනදා මංගල දර්ශනය ආරාධිත මංගල දර්ශනය පෙන්වන්නේ හවසනේ. හැබැයි මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්වුවේ උදේ. උදේ 10:30ට කොළඹ රීගල් සිනමා හලේදී. හැබැයි මේ මංගල දර්ශනය පමණයි. චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණේ බුරැල්ලේ ක්‍රෙඩ්ස්, වැලවත්තේ රොක්සි, ග්‍රෑන්ඩ් පාස් අශෝක, මාතර බ්‍රෝඩ්වේ, කළුතර චිත්‍ර, මොරටුවේ එම්.එස්. කිරිබත්ගොඩ, හිමාලි මිගුමේ කිංග්ස්, හලාවත පර්ල් මහරගම නැෂනල් ඇතුළු සිලොන්තෙට සමාගමේ දෙවැනි සිනමා මණ්ඩලයේ සිනමා ශාලාවල. කොමුණත් බොරැල්ලේ රෙඩ් සිනමා හලේ මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණේ දවස් 12ක් පමණයි. චිත්‍රපටයේ චරිත නිරූපණය කළ ප්‍රධාන චරිතය රංගපෑවේ පියරත්න එම්.සෙනරත් නිෂ්පාදිකාවගේ සැමියන්. ඔහු චිත්‍රපට කිහිපයකම රංගපෑලා තිබුණා. ඒ වගේම ඔහු මේ චිත්‍රපටයේ හොඳ රංගපෑමක් කළා. ඒ වගේම පද්මා සිරිවර්ධන එය ඇගේ අවසාන චිත්‍රපටය වූ ඇය පසු සිනමාවෙන් ඉවත් වුණා. ඇය වඩාත්ම මතක හිටියේ චණ්ඩියා චිත්‍රපටයේ ජෝගබේ වික්‍රමගේ පෙම්වතිය හැටියට කළ සුළු චරිතයක් එක්ක. කොමනත් ඇය සනසුම කොතන්ද මහදන මුත්ත වෙසතුරු සිරිත ආත්ම පූජා වැනි චිත්‍රපටිවල රඟපෑව. ඇය ප්‍රධාන චරිතයක් රඟපෑවේ සුදුසු දා කියන චිත්‍රපටයේ රොබට් නැක්ලෝඩ්ගේ පෙම්වතිය හැටියට. ඇය චිත්‍රපට වලින් ඇයට හම්බෙච්ච ඉතා හොඳ චරිතයක් වුණේ මෙන්න මේ අමරණීය ආදරේ චිත්‍රපටයේ ඊ වාගේ චරිතය. කෙසේ වෙතත් චිත්‍රපටය කටවුට්ටේ ගහල ඉවරනකොට චිත්‍රපටය ගලවල ඉවරයි දවස් 12කින්. මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළ සෝනියා දිසානායක, මානෙල් වානගුරු, ශාන්ති ලේකා, රොබර්ට් මැක්ලවුඩ්, බී.එස්. පෙරේරා, ජෝ මයිකල්, දයානන්ද ජයවර්ධන, තමරා සෙනරත්, පූජිත මෙන්ඩිස්, ජෝර්ජ් තිලකරත්න, සොමි රත්නායක, නෙලි ප්‍රනාන්දු, රිචාඩ් වීරාකොඩි, ශිරෝමාල, තිලකසිරි ප්‍රනාන්දු, ප්‍රදීපා රත්නායක, හෙක්ටර් හපුගොඩ, ස්වර්ණපාල සූර්යආරච්චි, ගුණපාල වීරසේකර, සුරේනි සෙනරත් සමග හර්ෂ සෙනරත්. මේ තමයි අමරණීය ආදරේ චිත්‍රපටය ඉතුරු කර කොටස.